Hi, come on, sister. I think I don't know what I'm going to do. Look, I'm going to do it. 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 ඉතින් අද මම ඔයගොල්ලන්ට කියන බ්ලොග් එක තමයි Kuwait වල ඇවිනිස්. ඉතින් මම දැන් මෙහෙම ගිහිල්ලා අපලයෙන් බස් එක ගන්න ඕනේ. ඉතින් අපලයෙන් ගන්න ඕනේ බස් එක තමයි A1 කියන බස් එක. ඉතින් A1 එක අරගෙන අපි එනම් ඇවිනිස් යන්න. මම නම් බස් එක ගිහිල්ලා ඔයගොල්ලෝ හම්බ වෙලා. ඉතින් මේක තමයි බස් එක. ඉතින් මම අද A1 එකෙන් හම්බුනේ ඩබල් ඩෙක බස් එකක්. ඉතින් මම මෙතනට පොඩ්ඩක් ඉස්සරහට ආවා. මම ඉස්සරහා ඉන්න කැමති නැහැ. මොකද එළිය වැඩි. මම ඕගොල්ලන්ට පෙන්නන්න තමයි ඉස්සරහට ආවේ. ඉතින් ඉස්සරහා drive කරනවා වගේ feeling එකක් එනවා මෙතන වාඩිලා යද්දි. ඉතින් ඔයගොල්ලෝ බලා ගන්න පුළුවන් උඩින් ඔක්කොම ඉස්සරහා view එක සම්පූර්ණයෙන්ම පේනවා. ඉතින් එහෙනම් අපි යන් avenues ඔයගොල්ලෝ දිගටම video එක බලන්න. ඉතින් ඕගොල්ලන්ට පෙන්වන්න ඕන ඉඳලා බස් එක ඉස්සරහට ගිහිල්ලා වාඩි වුණේ පොඩ්ඩක්. මේ තියෙන බස් එක ඩබල් ඩෙක බස් එකක් යන්නේ. ඉතින් ඇවිනිස් එකට යන ලොකේෂන් එකට අපිට යන්න තියෙනවා තව කිලෝමීටර් 14ක් විනාඩි 14ක් පෙන්නනවා. 11:40 වෙනකොට උදේ 11:40 වෙනකොට හෙර යන්න පුළුවන් කියලා ඒගොල්ලෝ කියන්නේ. ඉතින් මෙන්න මේ තමයි යන්න තියෙන රූට් එක තියෙන්නේ. ගිහිල්ලා හැරලා එමත් ඕම ගියම තමයි ඇවිනිස් මෝල් එක තියෙන්නේ. ඉතින් අපි එහෙනම් යමු avenues. ඉතින් ඇවිනිස් එකට දැන් ඇවිල්ලා ඉන්නේ. ඔයගොල්ලෝ පේනවා පිටිපස්සෙන් තියෙන ඇවිනිස් මෝල් එක. ඒක එහෙන ලොකුයි. ඔය දිගටම තියෙන ඇවිනිස් මෝල් එක. ඉතින් අපි එහෙනම් යන් පාරෙන් එහා පැත්තට. ඇත්තටම කිව්වොත් මේක එක එන්ට්‍රන්ස් එකක් නෙමෙයි. එන්ට්‍රන්ස් දෙක තුනක් තියෙනවා. හතරක් පහක් විතර තියෙනවා. ෆේස් 1, ෆේස් 2, ෆේස් 3, ෆේස් 5 කියලා. ඉතින් අපි දැන් මට ළඟම තියෙන එකෙන් ඇතුළට යන්. ඊට කලින් මගේ යාළුවෙක් ඉන්න අයියා කෙනෙක් ඉන්නවා අපේ accommodation එකේ. එයා ඉන්නේ මේකේ ඇතුලේ. ඉතින් එයාට කෝල් එකක් දීලා බලන්න ඕනේ. එයාට කෝල් එකක් දෙන්න කියලා. අපි එහෙනම් එයාට කෝල් එකක් දීලා ඇතුළට යන්. ඊවලට බලා ගන්න පුළුවන් මේක තමයි. ඉතින් අපි දැන් ඉන්නේ සෙකන්ඩ් ඇවිනිව් එක ළඟ. මම පලාසෝගෙන් දකින්න හම්බෙන්නේ මේ සෙකන්ඩ් ඇවිනිව් එක ළඟ ඉන්නේ. ඉතින් මේකෙන් එහෙනම් අපි ඇතුළට යමු. මම කෝල් එකක් දුන්නා අයියට. එයා එනවා කියලා කිව්වා. අපි එහෙනම් ඇතුළට යමු. ඉතින් මං ඇතුළට ඇවිල්ලා ඉන්නේ. අපි බලමු දැන් එයා එනවා කියලා කිව්වා. ටිකක් මෙතන ඉඳලා පොඩ්ඩක් හිමීට ඉස්සරහට ගිහිල්ලා බලමු එයා එනවද කියලා. ඔයගොල්ලෝ බලා ගන්න පුළුවන් මේකේ සයිස් එක ගසුත්වා වල තියෙනවා ඇතුලේ. පිස්සු හැදෙනවා මේකට ආවම. පොඩි සයිස් එකක් නෙමෙයි තියෙන්නේ. මේක කිලෝමීටර් 3ක් දිගයිලු ඇතුලෙන්. කිලෝමීටර් 3ක් මේකෙන් යන්න පුළුවන්ලු ඇවිස් මෝල් එක ඇතුලෙන්. ඒ කියන්නේ ඒ තරම් ලොකු ඉඩ ප්‍රමාණයක තමයි මේක හදලා තියෙන්නේ.
ඔක බලකුණ ඔක්කොම බ්‍රන්ස් සුපර්ස් ්‍රයි මයිකල් කෝස් ඕගලන්ට බලාගන්න පුලන් අපේ ලෝකෙ වෙනම පැත්තකට කියාවගේ මේක ඇතුළි තියෙන්නේ තරම් ලස්සනයි වෙනම ආකිටෙක්චර්ස් වෙනම සිිස්ටම් මේකට ලස්සනට ඉතින් යුරෝප් කන්ට්‍රියකවත් නැති තරන් ලස්සන්ට ඒගල මේක ඩෙකරේට් කල තියෙන මෝල්ල ඇතුට ඒ තරම් පුද්දුම විශාලත්වයක් කියන්න වචන නෑ ඉතින් ඉස්සරහ ඔගල බලාගුණ චීස්කේක් ෆැක්ටර එක තියෙනවා එල්ලෙන බෝල යාලු එක්කෙනවා ඉතිං මාරව ලස්සනයි පුදුම අත්දැකීමක් එතළම මේ කව ඕනම කෙනෙක් එන්න ඕන තනක් කුවේටල ඉන්න වනම් අනිවාරෙන් ඇවිල්ල වට එක් විදල බලන්න ඕන තන අපි තව ඉස්සහටයන් එක දැක්කම මේ වෙනම ලෝකෙකට ගියාවගේ පේන්නේ කියන ලස්සනයි එච්චම එන්න එකත් තියෙනවා ඒ වගේම සව නිකලස් තියෙනවා වලන්න හාවි නිකලස් ඇත්තිෙනවා එක ලස්සන ඒ මේක කිලෝමිට තුනක් කියන්තින් අහන් දෙයක් නෑ මේක ඇවිදින්නම වෙනම වහන දාලා තියෙනවා ඒගොල්ලොන්ට ඒවල තමයි යන්න තියෙන්නේ සාවක්ෂ එකක් පේෙනවා ඉස්සරහෙන් තක බලාගන්න පුළන් ඉලක වහනයක් පෙනවා ස්ටාබක්ස එක ඇවිනිස් එක ඇතුළ දින ස්ටාබක්ස එක තින් මාරම ලස්සනයි පුතුම ලොකුයි ඔගොලට විශ්වාස කරන්න පුළුවන්ද මේ හදල තින ෆාම් ගස් ඔක්කොම ඩේට් ගස් ඔක්කොම බොරු පේක්කේවා ඒව ඒගල්ලෝ හදලා තියෙන්නේ ඒ අතු ගෙනල්ල වෙනම අලෝල මේක ඇතුළ මාර පුදුම තැනක් ඇත්තරම මේ මගේ ජීවිතේ මට ගන්න ලැබිච්ච හොඳම අත්දැකීමක් තමයි ඇවිනිස් මෝල් එක එක දැන් දැක්කව මට ඇස අදහාගන්න වැයි තරම් හැම බ්‍රෑන්්ඩයකින් මොකලට බලාගන්න පුළුව මෙතනිදං මේකම කොච්චරත් දුරද කියලා මේ පැත්තම ඉතින් මේ තියන්නේ ඩිස්නි ස්ටෝ එක ඇවිනිස් එක ඇතුළ තියෙන ඩිස්නි නැති දෙයක් නැත ඉතිං ඔකට බලාගන්නපුල වහල ඩිසයින් එක එක කියන්න තේරෙන්න එක මාරම ලස්සනයි ඒක මොනක් තියන්නේ චොපින් මෝල්නේ ප්‍රෆෙෂනල් මේකප් වෙනම මේකප් වල්ට මේකප් විතරක් තියෙන ස්ටෝස් තියෙනවා මර්සිරිස් පෙන්ස් මර්සිරිස් පෙන්ස එක මොකක්දයි කරන්නේ ලස්සන
එම බාගම මර්සිඩිස් බෙන්ස් ඒගොල්ලන්ගේ ඔෆිස් එකක් වගේ තියෙනවා. ඇතුලේ වාහන තියෙනවා. හලෝ ෂෝට් ලන්ඩන්. ඉතින් ඒ වගේම පැස්ටා, පීට්සා, ග්‍රිල්, ඉටලි වෙනම තියෙනවා. ඉතින් ද ඇවිනිස් බැක් ටු ස්කූල් කියලා එකක් තියෙනවා. ඒක මම හිතන්නේ තියෙන්නේ ගොඩක් පොඩි අයට. මාර ලස්සනයි. දවසක් ඇවිද්දත් මේක ඇතුළේ ඇවිදලි ඉවර කරන්න බෑ. හැමෝම කියන කතාවක් තමයි මේක බලන දේවල් ඒ තරම් තියෙනවා. ඉතින් මේ ඔයගොල්ලන්ට පේන්නේ පැරිස් වල එක සිටි එකක ස්ට්‍රීට් එකක් විදිහට තමයි මේක හදලා තියෙන්නේ. මේ මෝල් එක ඇතුලේ ඔයගොල්ලෝ බලා ගන්න පුළුවන් මේක හදලා තියෙන්නේ. ඒ වගේ ස්ට්‍රීට් එකක් විදිහට කහිරවල් තියෙනවා, වාහන යනවා. ඉතින් ඔයගොල්ලෝ බලා ගන්න පුළුවන් ගීක් නේෂන් මෙතන තියෙනවා. ඒ තරම් ලස්සනයි. ආයේ ඇස අදා ගන්න බෑ. වෙනම ස්ට්‍රීට් එකක් වගේ හදලා තියෙන ඒගොල්ලෝ මේක ඇතුලේ. ඔයගොල්ලෝ බලා ගන්න පුළුවන් දැන්. ආයි වෙනම ෆීලින් එකක් එන්නේ පිටරටකට ගියා වගේ. පැරිස් වල ෆීලින් එක එන්න හදලා තියෙන්නේ ඒ ස්ට්‍රීට් හදලා තියෙන විදිය. ඒගොල්ලෝ බලා ගන්න පුළුවන් එක මාරම ලස්සනයි. ඒ තියෙන ඩිස්ප්ලේ වල සයිස් එකයි නේ උඩ තියෙන ඒ තනිකර ඩිස්ප්ලේ තියෙන්නේ. ඔව්, එතන ඒ ඩිස්ප්ලේ එක පොළවෙත් තියෙනවා, ඒ වගේම උඩත් තියෙනවා. ඕගොල්ලන්ට හිතා ගන්න බෑ වීඩියෝ එකෙන් පේනකොට මේ ඩිස්ප්ලේ කොච්චර ලොකුද කියලා. මේ තනිකර බිල්ඩින් එකක් කවර් කරලා තියෙන්නේ මේ ඩිස්ප්ලේ වලින්. ඉතින් ළමයින්ට සෙල්ලම් කරන්න හදලා තියෙන එක මාර ලස්සනයි. ඒක උඩින් තමයි යන්න තියෙන්නේ. ඒක වෙනම අත්දැකීමක්. ජීවිතේ කෙනෙක්ට ලබන්න ඕන අමුතුම අත්දැකීමක්. ඉතාලි ඉටලි ලුක් එක. හොඳ මෙතනින් පස්සේ තියෙන්නේ ඉටලි වල ඒ තියෙන ලුක් එක. ඒගොල්ලෝ හදලා තියෙන වෙනම ස්ට්‍රීට් එකක්. මාරයි නේ මේකට. ඒගොල්ලෝ සල්ලි විතන් කරා, සල්ලි අට කරා කියලා කියන ඉතන ඉතනකොට ඒක සල්ලි අදාළ නැහැ. බඩු විතරයි මේක හදන්නේ. ඒගොල්ලෝ සල්ලි කියන දේ අදාළම නැහැ. ඒගොල්ලන්ට හදන්න ඕනද? ඒගොල්ලෝ හැදුවා මේකට සල්ලි ගැන කතා කරොත් ඒගොල්ලන්ට ඉතන සල්ලි කියන්නේ මයින් එක හොඳ කියන එක මිම්මක් කියන එක හිතා ගන්න බෑ. මොකද ඒ තරම් විශාලයි ඉතින් මේක. මෙතන ඉතලි වගේම හදලා තියෙන ඔයගොල්ලෝ වගේ සීනරිස් දාලා ඒකලගේ ආර්ට්ස් දාලා. ඉතින් මේ වීඩියෝ එක ඇත්තටම මම හිතනවා ඔයගොල්ලන්ට ගොඩක් වැදගත් වෙයි කියලා. මේ මොකද ලේසියෙන් ඇවිනියුස් මෝල් එකේ සම්පූර්ණ මේ සයිස් මේ වගේ ලොකු වීඩියෝ එකක් හැමදේම පෙළ වීඩියෝ එකක් මම හිතන්නේ ඇති කියලා. ඉතින් මහත්තයා පළවෙනි පාට ඇවිනියුස් ආවේ. මම හිතාගෙන හිටියේ අනිවාර්යෙන් මම ඇවිනියුස් යන්නේ වීඩියෝ එකක් කරන්නත් එක්ක මට බලන්න එක්ක කියලා. ෆෝරම් කියලා එකක් තියෙනවා ඔයගොල්ලන්ට පේනවා. ඒකේ වහල මේක ඉතාලි සිටි එකක් විදිහට හදලා තියෙන්නේ.
ඒක මාරම ලස්සනයි. ඇත්තරම මාරම ලස්සනයි හිතාගන්න බැරි තරම් අමුතුම මේ අත්දැකීමක් ඒක. ඒක වහලා දිහා බලුවම ඉර පායලා තියෙන මේ හරිය. ඒ තරම් එනම විශාලයි. ඉතින් ඉතාලි බජට් ඉතාලි එකක් කියලා කිව්වොත් තරමං හරි. ඒ තරම් සුන්දර තැනක් මාරම ලස්සනයි. අපි බලමු දැන් අපි ඊළඟට යන්නේ කොහෙටද කියලා. මෙතන බෝඩ් ගහලා තියෙනවා මේ ස්ට්‍රීට්ස් වල, මේ ලයිට් වල වගේම අර ඔයගොල්ලෝ බලන් ඉන්න අතර බෝඩ් වල ගහලා තියෙනවා ග්‍රෑන්ඩ් ඇවෙනියු මේ යන තැන් වල නම් ගහලා තියෙනවා. ඔයගොල්ලෝ බලා ගන්න පුළුවන් සාමාන්‍ය ලිෆ්ට් නේ හැමතැනම තියෙන. ඉතින් මේක ලිෆ්ට් එක මෙහෙම ඕපන් ලිෆ්ට් එකක් තියෙන. ඒක හරි ලොකු ලිෆ්ට් එකක්. එයා බලන් ඉන්න තව කවුරු එනවද කියලා. හරි, දොරවල් වැහෙනවා. ඒක හිම්ම වල්ලෙහාට යනවා. ඔයගොල්ලෝ බලා ගන්න පුළුවන් ඒකේ විදිහටම පල්ලෙහාට යන එක මාර අත්දැකීමක්. ඉතින් ඊළඟට යන්නේ කොහෙටද? ලෙටෝ. ඒක වෙනද යන්නේ? මේක වෙනම ස්ට්‍රීට් එකක් තියෙනවා කුවේට් වල. කලින් ඒගොල්ලන්ගේ පැරණි අගනුවර තිබ්බ විදිහම මෙතන හදලා තියෙනවා මේ ස්ට්‍රීට් එක. මේකදයි. මේ දැන් අපි අතුල් වෙන්නේ කුවේට් වල ඒගොල්ලන්ගේ පැරණි අගනුවර විදිහට. මේ විදිහට හදලා තියෙන ආකෘතිය හදලා තියෙන ස්ට්‍රීට් එක. ඉතින් ඒක බලා ගන්න පුළුවන් වෙනම අත්දැකීමක් තියෙන්නේ මේකේ. ඒක අද සාපු ඒක අද ඔක්කොම හදලා තියෙන්නේ ඒගොල්ලෝගේ ඉස්සර තිබ්බ බිල්ඩින් තිබ්බ විදිහට. සිල්ක් ලේන්, ජස්ලි පර්ෆියුම්ස් තියෙනවා. ඉතින් හැම පාරක්ම ඒගොල්ලෝ ඩිසයින් කරලා තියෙන්නේ. ඒගොල්ලෝ බලන්න පුළුවන් මාර ලස්සනයි. ඒ කරුවලයි ලයිට් බැලන්ස් කරලා ඒක වෙනම අත්දැකීමක්. අපි මේ ඇවිදින්නකට මේකෙත් වැඩ කරන කට්ටියට ඇත්තටම වැඩ දාලා මේක වටේ ඇවිදින්න වෙලාවක් නැහැ නේ. ඉතින් ඒකින් දවක බලා ගන්න පුළුවන් මේ අමුතු අමුතු ස්ට්‍රීට් එකක් ඉදලා යන වෙනම රටකට ගියා වගේ ඉතින් අත්දැකීම තියෙනවා. ඉතින් මම සතුටුයි ඇත්තටම ඔයගොල්ලොත් එක්ක අත්දැකීම් බෙදා ගන්න හම්බෙච්ච එක ගැන. ඔයගොල්ලෝ බලා ගලුවම මාරම ලස්සනයි. මේ ඉන්නේ මාත් එක්ක සපෝට් එකට ඉන්න අයියා. අපේ අයියා කෙනෙක්. එතනින් එහා පැත්තට මේක මහල තැන. එක වහල පේනද? ඒ වහල ඇත්තරම මේ රෙස්ටුරන්ට්ස් වලට ඇවිල්ලා ඒකල දවස එන්ජොයි කරන්න ඇත්තරම ගොඩක් අර හිනා වෙලා කතා කරන කට්ටියනවානේ. ඉන්න බැරි හින්දා විශේෂම මේ දවස්වල එනවා ඒගොල්ලෝ. මොකද මේ දවස්වල රස්නේ නෙලියේ
අයවට්ට ගත්ත ෆෝන් එක මං වීඩියෝ කරද්දි මගේ බ්ලොග් එකේ ගිය අනිවාර්යෙන් කවුරු හරි එක්කෙනෙක් ෆෝන් එකක් වට ගන්නවා. මගේ කලින් බ්ලොග් එකෙත් මං මේ වීඩියෝ කරද්දි එක්කෙනෙක් ෆෝන් එකක් වට ගත්තා. හරි. මෙයාත් වට ගත්තා. දැන් අපි යන්නේ කොහෙටද? මම ඉස්සරහින් පේන ෆෙන්ඩි ෆෙන්ඩි කැෆේ කියලා. ඉතින් ඕගොල්ලන්ට ෆෙන්ඩි කිව්වොත් බලා ගන්න පුළුවන් මගේ වොච් එක. ෆෙන්ඩි. ඉතින් ෆෙන්ඩි කියන්නේ කුවේට් වල මං කුවේට් ආවර පස්සේ තමයි මම දැනගත්තේ ෆෙන්ඩි කියන්නේ කුවේට් වල හොඳ බ්‍රෑන්ඩයක්. හයි ක්ලාස් බ්‍රෑන්ඩයක් ෆෙන්ඩි කියන්නේ. මොකද ෆෙන්ඩි ලගේ තියෙනවා කොස්ටියුම්ස්, පර්ෆියුම්ස් ඒ වගේ ගොඩක් දේවල්. මේ ඉතින් ඔයගොල්ලන්ට දැම්ම ඉතින් බලා ගන්න පුළුවන්. ෆෙන්ඩි ඒගොල්ලෝගේ තියෙනවා ෆෙන්ඩි රෙස්ටුරන්ට් එකක්, ෆෙන්ඩි කැෆේ එකක්. ඒ වගේම තමයි මේකේ තියෙන මේ වහල. මේ වහල මාර ලස්සනයි. නැහැ මේ මිනිස්සු මේකට සල්ලි කොහොම වීදම් කරන්නද කියලා. වෙනම ෆෙන්ඩි ෂෝරූම්ස් තියෙනවා. අපි ඉතින් ටික ටික බලාගෙන ඉතින් ඔයගොල්ලෝ බලාගන්න ලුවිටෝන්. මෙන්න ලුවිටෝන් ෂෝරූම් එකක් තියෙනවා. ඉතින් මේ ඒරියා එකේ තියෙන ඔක්කොම ස්පෙෂල් බ්‍රෑන්ඩඩ් ස්ටෝර්ස්. ඒ කියන්නේ බ්‍රෑන්ඩඩ් කැෆේ, බ්‍රෑන්ඩඩ් ඒරියා එකක් මේක. වෙන මේ ඕගලන්ට මුලින් බලන්න පුළුවන් ෆෙන්ඩි එක තියෙනවා. ඊට පස්සේ මර්ලි තියෙනවා. ඒ වගේම ලුවිටෝන් තියෙනවා. ඒ වගේම තියෙනවා ඩියෝ තියෙනවා. ප්‍රාඩා. ඉතින් ඕගලන්ට ඇතින් බලා ගන්න පුළුවන් channel එක තියෙනවා. channel තියෙනවා. channel වලට පස්සේ තියෙනවා බ්ලොගර් තියෙනවා. හොඳ perfumes. ඉතින් එක වෙනම area එකක්. ඒ තරම් ලස්සන ඔගලන්ට දවස් දවසක් නැති මේක ඇතුළට ආව දවස් දෙකක්වත් ඕනේ ඔගලන්ට පොඩ මේක ඇතුළේ ඇවිදලා බලලා මුකුත් පර්චේස් කරන්න මුකුත් බයි කරන්න ඕනේ නැහැ. මේක පොඩ්ඩක් ඇවිදලා ඔගලන්ගේ අර හිත පොඩ්ඩක් ඇත්තටම ගොත් මහා විදියට නිදහස් වෙනවා. මේ ආසයි අය රටවල් 3-4-5කට ගියා වගේ අත්දැකීමක් මෙතනට ඇවිල්ලා ගන්න පුළුවන්කමක් තියෙනවා. ඉතින් අපි තව යන් කොහෙට හරි රහට. ඉතින් මේක අමුතුම අත්දැකීමක් මටත්. ඒ තරම් ආසයි මාර ලස්සන තැනක්. මේ මම දැන් අපේ අයියත් එක්ක ඇවිද්දා. මේක ඔයගොල්ලන්ට කොහොමද පැහැදිලි කරන්නේ? ඒ කියන්නේ රටවල් 6-7-5ක විතර ගිහිල්ලා ගන්න පුළුවන් අර දකින්න පුළුවන් දේවල් මේකේ තියෙනවා. මේ එක මෝල් එකක් ඇතුලේ විශාල තැනක්. ඉතින් තව ඉස්සරහට ඔයගොල්ලන්ට ගොඩක් දේවල් මම පෙන්නනවා. අද මම දවසම වගේ හවස වෙනකම් මේක ඇතුලේ ඉන්න බලාපොරොත්තු තියෙනවා. ඒ තරම් ඇවිදින්න පුළුවන් දවසෙන් මේක ඇවිදින්න බෑ. දවසින් ඇවිදින්න විතර ගන්න බෑ. ඉතින් ඔයගොල්ලෝ බලන්න පුළුවන් දුර උඩ. ඒ තරම් ලස්සනයි. ඉතින් අපි එහෙනම් දැන් වෙන පැත්තකට කොහේ බැලුවත් ලස්සන ලස්සන දේවල් පේනවා. ඉතින් එහෙනම් පිටකට කොහොම නැතිලා ඉන්න. ඉතින් ඔයගොල්ලෝ බලන්න පුළුවන් මෙතන තියෙන රෙස්ටුරන්ට්ස්. මේ ඔක්කොම රෙස්ටුරන්ට්ස්, හොටෙල්ස්, ගැලරියා ඒ වගේම තියෙන්නේ. මේ පැත්තේ වෙනම තියෙනවා ෂොපින් කරන ෂෝරූම්ස්. ඉතින් ග්‍රෑන් ඇවෙනියු 16 රූට් එක කියලා හදිනවා. වික්ටෝරියා සීක්‍රට් එකක් තියෙනවා. ඉතින් මේ මිනිස්සු මාර නිදහස ඉන්නවා. මේ ඒරියා එක මාර ලස්සනයි. බලන්න බිත්තිය දිගේ වතුර පාරක් එනවා. අයි උඩ ඉඳන් පල්ලෙහාට නිකන් එනවා එක.
පේපපෙල්. ඉතින් මට පොඩි බඩගින්නක් ආවා. ඉතින් මේ බඩගින්න හින්ද මම ගියා මොන හරි පොඩි දෙයක් කන්න කියලා. ඉතින් මම ඊළඟට යන්නේ මේ ස්ටෝ එකට. මේක තමයි. ඉතින් මේකේ තියෙනවා අඩුවට මාර අඩුවට කෑම જાති. ඉතින් ඔයගොල්ලෝ බලන්න පුළුවන් එනම් මම ගත්ත මේ ඩිනර් එකයි රූබයි එකේ මීල් එක. මම කෑම එක හම්බ වුණා. මං එනම් කන්න හදන්නේ කියලා අපි බලමු. පොඩට චික් සම්බෙලා තිනවා. ෂවර්ම එක වගේ බන් එකක් මං ගත්තේ. මට ස්පයි එකක් තියෙනවා. ෂවර්ම එක තියෙනවා බන් එක. එකක් කරන ගත්තා ඒක කාලි කරන තෑරාම දැන් මගේ මල පිරලා වගේ මන්දන පළමු දෙකම ගන්න පුළුවන් දෙ කියලා මේ කාලි ඉවර කරලා එළියට ගිහිල්ලා තමයි තමයි. ඉතින් මම පල්ලෙහා පොඩ්ඩක් ඇවිත්තා. දැන් චුට්ටක් උඩට යන්නේ බලන්නේ අපි බලමු උඩට ගිහිල්ලා උඩ මොනවද තියෙන්නේ කියලා. මම දැක්ක බ්‍රෑන්ඩ් එක අද බ්‍රෑන්ඩ් ස්ටෝර් ගොඩක් එහෙම තියෙන දේවල් බලන්න පල්ලෙහා. එක මාරු තරයි. සුකදලා ඉතින් මම දැන් කාලා පීඩාවා. පෙරලා තියෙන්නේ තාජයක් ඇවිදින්න තියෙන්නේ. ඉතින් මට ඕන වුණා මේක හොඳට බලා ගන්න. ඉතින් මෙතන තියෙනවා මැක්ස් එකක්. ඒකෙත් නැති දෙයක් නෑ. ඒකෙත් හැමදේම තියෙනවා. මැක්ස් නම් හැමතරම තියෙනවා. සල්මියා වලත් තියෙනවා. ඉතින් මේ එක කොනක් මැක්ස් එකෙත් එහා පැත්තට වෙන්නේ නැති. ඊට පස්සේ තියෙන්නේ ඔක්කොම බ්‍රෑන්ඩඩ් ස්ටෝර්ස්. අපි බලමු පියන් මේ පැත්තෙන්. ඒගොල්ලෝ හැමතැනම නැචරල් ප්ලාන්ට්ස් වල තියෙනවා. ඔකොල්ලෝ පල්ලෙහා බලාගත්තත් බලා ගන්න පුළුවන්. මේ තියෙන ඩෙකතලොන් එකක්. එකෙත් තියෙනවා බෑග්ස්. ස්පෝට් ඇයිටම්ස් හැමදේම වගේ. අපි තවට ඉස්සරහට යන්න. ජිම් ඇයිටම්ස් ස්පෝට් සම්බන්ධ ඕනම දෙයක් ගන්නවා නම් එහෙන් ගන්න පුළුවන්. ඒ වගේම මේකත්
ඉතින් ඔයගොල්ලන්ට පේන තව ස්ටාබක්ස් එකක් තියෙනවා උඩ. මෙතන උඩ ස්ටාබක්ස් එකක් තියෙනවා. ඒ වගේම අතන පල්ලෙහා ස්ටාබක්ස් එකක් තියෙනවා. ඉතින් ස්ටාබක්ස් දෙකක් දැක්ක දැන්ට මං. මං දයිනේ ෆස්ට් ෆ්ලෝ එකේ. මේක තව ස්ටෝ එකක් තියෙනවා. ටිම්බර්ලෑන්ඩ් එකක්. ටිම්බර්ලෑන්ඩ් කිව්වම මං ආස බ්‍රෑන්ඩ් එකක්. ෂූස් එහෙම තියෙනවා ලස්සන ෂූස් ටිම්බර්ලෑන්ඩ් එකේ. මිනි ඇන් මනි. බෝඩර්ස්. ස්ටාබක්ස්. ඉතින් මෙතන තියෙනවා ෆුඩ් වර්ල් කියලා එකක්. ඒකනේ මේ පැත්තේ ඔක්කොම තියෙන කෑම. මේ පැත්තේ ගොඩක් කෑම තියෙනවා. පීට්සා හට් එක තියෙනවා, වෙන්ඩිස් තියෙනවා, පැස්ටමේනියා තියෙනවා, ජොලිබී ගොඩක් කෑම කඩ තියෙනවා. ඉතින් යම් මැක්ඩොනල්ස් එක තියෙනවා. විශේෂයෙන්ම කුවේට් කට්ටියට කෑම කියන්නේ ඒගොල්ලන්ට අනිවාර්යෙන් කෑම තියෙන්න ඕනේ. ඉතින් මොන බ්‍රෑන්ඩ් එකෙන් ආවත් ඒගොල්ලෝ ට්‍රයි කරනවා. ඒගොල්ලන්ට සල්ලි ප්‍රශ්නයක් නැති හින්දා ඉතින් ඔබන්ට පේනවා මම දැන් මේ ඉන්නේ පිටිපස්සේ. මේ පැත්තේ තියෙන්නේ ඔක්කොම ෆුඩ් වර්ල්ඩ් එක. අපි යන් මෙතනින් පල්ලෙහාට බහිනවා මං. පල්ලෙහාට බහැලා මම යනවා ආයිමත් චීස් කේක් චීස් කේක් ෆැක්ටරියේ මම කලින් ගියේ වම් පැත්තේ. චීස් කේක් ෆැක්ටරියේ වෙනම පාරක් තියෙන දකුණු පැත්තෙන් යන්න. අපි එනම් දකුණු පැත්ත පාරෙන් යන්. ඒ පැත්තේ වෙනම රූට් එකක් තියෙන්නේ. ඉතින් මම දැන් ඉන්නේ මේ මැජික් ප්ලැනට් කියලා එකට. ඉතින් මැජික් ප්ලැනට් කියන්නේ තනිකර ළමයි සෙල්ලම් කරන තැනක්. ඒකේ සෙල්ලම් කරන දේවල් ගොඩක් තියෙනවා. ඉතින් අපි යන් එහෙනම් ඇතුළට. ලංකාවේ සමහර තැන්වල මේ වගේ ඒවා තියෙනවා. ඉස්සෙල්ලම් බඩු ගන්න පාසි දෙන්න පුළුවන්. ඉතින් මේකටත් මෙතනට කාසි දාලා මේකෙන් කන්ට්‍රෝල් කරලා ගන්න තියෙන්නේ. මේක ඇතුළෙත් මාර විශාලයි. ඉතින් සෙල්ලම් බඩුද සෙල්ලම් කරනවද ළමයි සෙල්ලම් කරනව ගොඩක් තියෙනවා. ඔයගොල්ලෝ බලා ගන්න පුළුවන්. අපි එක පැත්තකින් ගිහිල්ලා බලමු මුලින්ම මොනවාද තියෙන්නේ කියලා. ඕගොල්ලෝ දැකලා ඇති පංචින් මැෂින් එක තියෙනවා. ඩ්‍රැගන් පංච එක. ඩ්‍රැගන් පංච එකෙන් දාන්න ඒ කොයින්ස් කීයක් දාන්න ඕනද කියලා පොඩ්ඩක් බලන්න ඕනේ. ඔව් ට්‍රයි කරලා බලන්නම්. අපි එන ගමන් ට්‍රයි කරලා බලමු ඩ්‍රැගන් පංච එක. ඒ වගේම රේස් තියෙනවා තමයින්ට සෙල්ලම් කරන ඒවා. ඔයගොල්ලෝ බලා ගන්න පුළුවන් මෙතන තියෙනවා මොන මේක. අපි යන් තව පොඩ්ඩක් එහාට. මේ තැන ඇත්තටම කිව්වොත් පුදුම තැනක්. මේ තරම් විචාර කරලා
ලවයින්ට සෙල්ලං කරන්න දේවල් මේකේ ඕන තරම් තියෙනවා. ඇත්තරමකොත් පිස්සු හැදෙන තැන. අපි යම් ඩක් එහා පැත්තට මේ තියෙන තවත් මෝල් එකේ මේන් එන්ට්‍රන්ස් එකක්. ඉතින් මම දැන් ප්ලස් ෆෝ එකේ මේකේ ඇවිදලා ඉවර කරන්න බෑ. මේ මෝල් එක ඇත්තටම සම්පූර්ණ මෝල් එක රිවිව් එකක් දෙන්න වෙන්නේ නෑ. මොකද මේ දවස් 3-4ක් මේකේ ඉන්න ඕනේ. මේකේ අතරමං වෙනවා. ඉතින් මේ අතරමං වෙන වගේ සත්වක තියෙන මෝල් එකක් ඇක්වේරියම් මා ලස්සන එකක් බලාගෙන පුළුවන්. ඉතින් මේකේ අතර මං වෙනවා පාර වැරදුනොත්. ඉතින් ලස්සන දැන් තියෙනවා. ෂෝරූම්ස් තියෙනවා, ඇඳුම්ද කෑමද කෑමවලට වෙනම තියෙනවා. එක ෆුඩ් කෝට් එකක් නෙමෙයි, ෆුඩ් කෝට් එකක් කියන බෑ, ෆුඩ් මෝල් එකක්. මොකද තනිකර මෝල් එක සයිස් පැත්තක් වෙනම තියෙනවා ඇඳුම්වලට. මං හොය හොයාවේ කිට්සන් එක. ඉතින් කිට්සන් එක මගේ මල්ලි කෙනෙකුට දැනගන්න මං හිතන්නේ එයා වැඩ කරන්නේ අවිනියුස් එකේ. මේ මෝල් එකේ තියෙන එකේ අවුරුද්දට බලා ගන්න පුළුවන් අර්බින කිට්සන් එක. ඒක අල්ෂයා කම්පැනි එකකින්. අල්ෂයා එක තමයි ලොකුම කම්පැනි එක. ඉතින් දැන් මේ ඇවෙනස් මෝල් එකත් ඇවිත් අල්ෂයා කම්පැනි එකටලුත්. ඉතින් අපි බලමු පොඩ්ඩක් ඒක ළඟට ගිහිල්ලා කොහොමද කියලා. ඉතින් ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන් පල්ලෙහා මෙතනින්. කොමාර ලස්සනයි. මෙලිනේ කුවේට් කිට්සානියා. ඉංගිල්සනයගේ තනිකර ළමයින්ට ළමයින්ගේ ඇක්ටිවිටීසේ හැමදේම තියෙනවා. ඉතින් මං ඉන්නේ ෆස්ට් ෆ්ලෝර් එකේ. මේක නිකන් අර සාමාන්‍ය රටක හතරමං හන්දි තියෙනවා වගේ මේ වගේ තැන් තියෙනවා ගොඩක්. ඒ වලින් අපි ගියේ කොහෙටද, යන්න ඕනේ කොහෙටද කියන එක ඇත්තටම කිව්වොත් අපිට ගෙස් කරන්න බෑ. මේ ඔය ගොඩක් තැන් එක වගේ තියෙන්නේ. මං ඔගොල්ලන්ට පුළුවන් උපරිමයෙන් මං ඔගොල්ලන්ට ඇවෙනිස් මෝල් එකේ කවරින් එකක් දෙනවාද. මං හිතන්නේ මගේ චැනල් එකෙන් තමයි මේ වීඩියෝ එක තමයි මේ වෙනකන් කරලා තියෙන ලොකුම ඇවෙනිස් මෝල් එක ගැන කරලා තියෙන වීඩියෝ එක. ඉතින් පුළුවන් ඉදර මං තව බලමු තව මොනවද ඔගොල්ලන්ට පෙන්වන්න තියෙන්නේ කියලා. කොහොමද ඉතින් ඔගොල්ලෝ හිතනා වගේ එච්චර ලේසි සීන් එකක් නෙමෙයි ඇවෙනිස් එකේ ඇවිදිනවා කියන එක. මොකද මං දැන් ඇත්තක දැක්ක විදියට කිලෝමීටරයක් විතර පාරේ එන්ට්‍රන්ස් තියෙනවා. ඉතින් එන්ට්‍රන්ස් තියෙනවා 1, 2, 3, 4 මම දැක්ක විදියට 5කට වඩා තියෙනවා. ඒ ඔක්කොම තියෙන එක එක ස්ටෝර්ස් වලින් ඇතුළු වෙලා තියෙන්නේ. එන්ට්‍රන්ස් මේ මේන් එන්ට්‍රන්ස් කියලා එකක් තියෙනවා. එන්ට්‍රන්ස් 1, එන්ට්‍රන්ස් 2, එන්ට්‍රන්ස් 3 එහෙම තියෙනවා ඇවිනියු කියලා. ඉතින් ඇවිනියු කියන්නේම පාරක් නේ. ඇවිනියු කියන්නේම පාරක් කියන එක, හන්දියක් කියන එක. ඉතින් මේක පිස්සු හැදෙන තැනක්. ඉතින් මට ඔයගොල්ලන්ට පෙන්වන්න ඕන උනේ කොච්චර ලොකුද මොනාද තියෙන්නේ කියලා. ඉතින් මට ආරෙම මහන්සි. මං කෑවේ උන්ට වටපට්ට මහන්සි. අපි උන්ට තවඩියක් ඇවිදිමු. මං දැන් එක ඇවිනියුස් එන්ට්‍රන්ස් එකේ එළියට ගිහිල්ලා පාරෙන් ආයමත් ඇතුළට ආවා වෙන එකකින්. ඉතින් බලමු කොහෙන් කොහෙන් කැරකිලත් එකම තැනට එන්න පුළුවන්. ඉතින් අපි ගණන් යක්
ඉතින් මෙතනින් ඇතුළුනාම තියෙන්නේ New Balance. New Balance showroom එකක් තියෙනවා, caps තියෙනවා, ඔයගොල්ලෝ බලා ගන්න පුළුවන්. New Balance අලුත් model New York Lakers NBA ගොඩක් තියෙනවා ලස්සන designs. ඉතින් ඒවා ගොඩක් branded designs. හරි මම ඇවිල්ලා තියෙන්නේ පොඩ්ඩක් ආපු නැති පැත්තකට මම හිතන විදිහට. මේකේ වෙනම showrooms තියෙනවලු. මම දැනගත් විදිහට diamonds, ඒ කියන්නේ diamonds, diamond stores, ඒ කියන්නේ diamond showrooms. ඒ diamonds තියෙනේ වල එක එක shapes වලට කඩ කපපු ගොඩක් වටින ගොඩක්ම වටින ඒවා තියෙනවලු. ඉතින් ඒ වගේ showroom ඇතුළට ගිහිල්ලා අපිට බලන්න දෙන්නවත් නැහැලු. කැම් එකක්වත් ෆෝන් එකක්වත් එහෙම එලිට අරගෙන කැමරා කරන්න වීඩියෝ කරන්න දෙන්නේ නැහැලු. මොකද ඒගොල්ලෝ ගොඩක්ම සේෆ් සයිට් එතන බලනවලු. ඉතින් මම මේ වගේ showroom එකකට ඇතුළට යන්නේ නැහැ. මට diamonds වැඩක් නැහැ. බලමු තාක්ෂණයට ගිහිල්ලා මොන වගේ තියෙන ඉතින් ඔයගොල්ලෝ බලා ගන්න පුළුවන්. මට දැන් ඇති වෙලා වගේ තියෙන්නේ ගොඩක් මහන්සි. ඉතින් මට ඇවිද්දා මම දැන් හෙමුනොත් යා. ඉතින් ඔයගොල්ලන්ට මේ වීඩියෝ එක ගේද්දි දැන් මම අද රෙකෝඩ් කරන්නේ 24. ඉතින් අගෝස්තු 24 මට ඔයගොල්ලන්ට මේ වීඩියෝ එක මම අරන් ඉද්දි 27 28 වගේ වෙන්න පුළුවන්. ඉතින් ගොඩක් වැඩ කරලා ඔයගොල්ලන්ට මේ වීඩියෝ එක දැන් ඇවිල්ලා තියෙනවා එහෙනම්. ඉතින් එහෙනම් අපි ආයිමත් මේ වගේම සුපිරි වීඩියෝ එකකින් හම්බ වෙනකන් මම එහෙනම් අදට සමු කරනවා. එහෙනම් Degaa එක ඇතුළේ ඉන්න Degaa YouTube channel එක subscribe කරලා තියාගන්න, like කරලා share කරලා තියාගන්න ඔයගොල්ලෝ ඔක්කොම අනිවාර්යෙන්. අද මම avenues mall එක ඔයගොල්ලන්ට පෙන්නුවා වගේම ඊට පස්සේ මම කියන්න බලාපොරොත්තුත් තියෙනවා. ඒක කියන්නේ නැහැ. එනං අදට සුබ දවසක්.